Neth News. ආයුබෝවන් මාධ්‍යචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Neth News සවස ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Neth News මැදිරි සිට මම තාරක මඩවිත විතානගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක ප්‍රධමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Neth News සිරස්තල. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම ගැන ජනපතිගේ අවධානය. රාජ්‍ය සම්පත් විකිණීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රුලානිප සභාපති දුරේ නිල්ලාස්වේ. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් ගුරු සංගම් වලින් චෝදනා. පරිභෝජනයට නොසුදුසු සහල් කිලෝ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට. ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් වේගපන්දු යවන්නා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කරයි. Neth News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Neth News. ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3% දක්වා වර්ධනය වනු ඇතැයි තමයි අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සංවිධාන කර තිබූ ජාත්‍යන්තර හෙද දින සමරුම් උත්සවය අමතමින්. අපේ බලාපොරොත්තු එන අවුරුද්දේ වර්ධන වේගයක් ඇති වෙයි කියලා 3% ආම වශයෙන්. එහෙනම් 3% වර්ධන වේගයක් ඇති වෙන අවස්ථාවේදී මේ පඩි වැඩි කිරීම ගැන අපේ අවධානය යොමු වෙලා තියෙන රජ්‍ය සේවකයන්. අපි බලන්නේ මේ සැරේ මුදල් මුද්‍රණය නොකර අපි කොන්දේසියකට ඇවිල්ලා තියෙන එකගත්වයකට IMF සංවිධානයයි අපේ ණය දෙන රටවල් එක්ක අපි මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එහෙනම් අපිට තියෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න. එහෙනම් මේ අවුරුද්ද තුලදී බංකොලොත් භාවයෙන් අපි පිටට එනවා. ඒ ළඟට අනෙක් නීතිය තමයි අපි ඉදිරිපත් කරන්නේ ආර්ථික පරිවර්තන නීතිය. මේ රටේ ආර්ථිකය අලුත් ආර්ථිකයක් බවට පත් කරන්න. අපනායනය පදනම් කරගත්ත ආර්ථිකයක් හැටියට පත් කරන්න. ඒකේ විශේෂයෙන්ම තියෙන්නේ අපි IMF සංවිධානයක එකඟුණ කොන්දේසි IMF සංවිධානයේ පමණක් නෙමෙයි ඒ සමගම අපි අනික් රටවල් එකඟුණ කොන්දේසි සියල්ලම නීතියක් හැටියට ගේනවා. අපි දැන් නීතිය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. මම හැම පක්ෂයෙන්ම ඉල්ලනවා මේ නීතියට සහයෝගය දෙන්න, ඉදිරියට යන්න. මොකද මේ නීතිය උඩ තමයි අපේ අනාගතය රඳාපවතින්නේ. එම උත්සවයට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ එදනල් දහරෙන් සිය රාජකාරී සිදු කරන අවස්ථාව තුළදී අක්‍රමිකතා සිදු වූ බවට කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවයි. ගරු ජනාධිපතිමන් ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයට කිසියම් දීමනාවක් ලබලා දුන්නා. ඊට එහාට ගිහිල්ලා ඔබතුමාලා වෙනුවෙන් අපි මොන ආර්ථික අපහසුකම් තිබුණත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේහි සහ ශ්‍රී ලංකාවේ හෙද සේවයේ විශිෂ්ටත්වය සලකමින් නිලැඳුම් දීමනාව වැඩි කරන්න අපි කටයුතු කළා තිබෙනවා. ඒ වගේම තමයි මේ මාස ඉඳලා ඔබතුමාලාට විශේෂ රාජකාරී දීමනාවක් දෙගුණ කරලා ලැබෙනවා කියන කාරණේ මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට සතුටුයි. ඇයි හෙද සේවාව විශිෂ්ටතම සේවාවක් කියලා මම සඳහන් කළේ? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ 150,000කට අධික පිරිසක් සේවය කරනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට වගේම රාජ්‍ය සේවයටත් විවිධ චෝදනා එල්ල වෙන වකවානුවක් මේ. හැබැයි බොහොම පැහැදිලිව දන්න කාරණයක් තමයි රාජ්‍ය සේවයේ මොන අංශයට චෝදනා එල්ල වුණත් ශ්‍රී ලංකාවේ හෙද සේවයට එවැනි චෝදනා කිසිවක් එල්ල නොවන බව මම ඉතාම ගෞරවයෙන් සහ සතුටින් ප්‍රකාශ කරනවා. රාජකාරී පැහැරහැරීම් පිළිබඳව, රාජකාරී වෙලාවේ පෞද්ගලික කටයුතු කිරීම පිළිබඳව, ලෙඩ්ඩුන්ගෙන් අල්ලස් දූෂණ හෝ කාගින්වත් ඉල්ලීම් පිළිබඳව කිසිම කවර කාලයකවත් හෙද සේවයට චෝදනාවක් එල්ල වෙලා නැහැ කියන කාරණේ මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. යුතුකම් මෙටු කරමින් රාජ්‍ය සේවයේ පඩි වැඩි කිරීම සිදු කරගත යුතු බවයි එම උත්සවයට වැඩම කළ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මෝජ්ජ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ. අද කරන්නේ දිනාගද්දී ආරක්ෂා කරගෙන නෙමෙයි අවුල් කර කර අරගල වලට වැඩ වර්ජන වලට අපේ හෙද හෙදියන් උපදෙස් කිරීමයි. අරගල කරන්නට ඕනේ. කරු ජනාධිපතිතුමනි අපි රෝගීන්ට අසහනයක් වෙන කිසිම අරගලක් අපි කරලා නැහැ. අපි අරගල කළා රෝගියත් බලාගෙන. නමුත් දැන් කරන්නේ එක නෙමෙයි. ජනාධිපතිතුමා පුටුවේ වාඩි වෙන ගමන් මට මතක් කළා අපි ලබන අවුරුද්ද පඩි වැඩි කරලා දෙනවා ඔක්කොම කියලා. පඩි වැඩි කිරීමට වඩා මම බලාපොරොත්තු වෙන්නේ අපි යුතුකම් යුතු කිරීම කියන එකයි. ඒකයි අපට අවශ්‍යම දෙන්නේ. යුතුකම් යුතු වෙන්නේ අපි හරියට. යුතුකම් යුතු කරලා පඩි වැඩි කරගමු.
රජයේ ගෙන යන පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරි ජනාධිපතිවරණය අවසන් වනතුරු කල්දමන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝජනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටීම හේතුවෙන් වෘත්තීය සමිති දේශපාලන පක්ෂ සහ පොදු මහජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. වත්මන් ආණ්ඩුව අන්තර්කාලීන රජයක් බවත් මැතිවරණයකින් අනතුරුව බලයට පත්වන පාර්ශවයට රජයේ වත්කම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පැවරිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. තමන්ගේ වසර 9ක පාලන සමය තුළ රජය සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකිණීමට කටයුතු නොකළ බවත් ඒ වෙනුවට සිදු කළේ පසුගිය කාලයේ ආණ්ඩුව විසින් විකුණා තිබූ ලංකා ආරක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකා හොස්පිටල් වැනි ආයතන කීපයක් නැවත රජයට පවරා ගැනීම බවත් මේ වන විට එම ආයතන ලාභ ලැබෙමින් සිටින බවත් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දරූ සභාපති දුරෙන් තමයි ලාස්සූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දරූ සභාපති දුරයට අධිකරණය මගින් වර්ණ නියෝගයක් ලබා දී තිබෙන බැවින් ජනතාව ගැන සිතා මෙම තීරණය ගත් බවයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දුරේ පුරප්පාඩු වූ තනතුරු සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මට වර්ණ නියෝගයක් තිබීම නිසා පක්ෂයේ වැඩ කටයුතු වලට ප්‍රධාන වශයෙන්ම කටයුතු කිරීමේ ක්‍රියා කිරීමේ අපහසුතාවයක් තිබෙනවා, බාධාවන් තිබෙනවා. නීතිමය වශයෙන් පක්ෂයේ වැඩ කටයුතු කරන්න බැහැ. සභාපති දුරේට වර්ණ නියෝගයක් ලැබීම තුළ ඒ තුළ පක්ෂයටත් සංවිධායකවරුන්ටත් ඉදිරි දේශපාලන කටයුතු වලටත් අසාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා ඒ සාධාරණය ජනතාවට පාක්ෂිකයින්ට සංවිධායකවරුන්ට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න සිටින සියලුම අපේක්ෂකවරුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම මම තීරණය කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් අද ඉල්ලා අස්වෙන්නට. ඒ අනුවම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. අද නව සභාපතිවරයා වශයෙන් ඒකමතිකව අපේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා සභාව විසින් පත් කරගත්. මම සභාපති ධුරයෙන් ඉවත් වුණත් මම පක්ෂයේ කටයුතු වලින් ඉවත් වෙන්නේ නැහැ. මම මට කළ හැකි සෑම කාර්යයක්ම මම රටේ ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙනුත් පක්ෂයේ ඉදිරි මැතිවරණවලින් ජයග්‍රහණය කිරීම සඳහා මම ඉහළම කැපවීමෙන් ඉටු කරන බව මම ප්‍රකාශ කරන්නට ඕනේ. අධිකරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට වර්ණ නියෝගයක් ලබා දී තිබියදී සභාපති ධුරය බාර ගැනීම සම්බන්ධයෙන් අධිවේදීන් අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් ප්‍රශ්න කළා. දැන් ඔබතුමාට වර්ණයක් තියෙද්දී ඔබතුමා කොහොමද සභාපති වෙන්නේ? වාරණේ තියෙන්නේ වැඩවලන සභාපති තනතුර දරන්න එපයි කියලා. ඒක නිසාද ස්ථිර සභාපති තනතුර ලැබුණා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? අපිට ප්‍රශ්නයක් නැත්නම් ඕගලන්ට තියෙන ප්‍රශ්න මොකක්ද? වෛද්‍ය පාසලෙන් මෙවැක්කවා. ඔබතුමා ඇයි මිත්‍යාවාසිකය ඉවත් වෙන ඔබතුමා? මම කොහොමඩක් දැන් කාලයක් තිස්සේ මේ පක්ෂයේ සභාපති ධුරය කෙනෙකුට බාර දීම සම්බන්ධයෙන් මම අවධානය යොමු කරමින් සිටියේ. ඉතින් ඒ අතරේ තමයි අතුරුදානන් නියෝගයක් ආවේ මට. ඉතින් මම පක්ෂයේ අනාගතය සඳහා සහ ජනතාව සහ රට වෙනුවෙන් තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එකතු කර ගැනීමට නම් වැඩපිළිවෙලක් සකස් කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ. අනිත් පාර්ශවය කියන්න පුළුවන් ඔබතුමාලා අද මේ කියන්නේ කැඳවීම නීති විරෝධී කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව නැහැ, එක පාර්ශවයයි. ඒ පාර්ශවයේ සියලු දෙනාද මෙතෙන්ට ආවා. ඔබතුමාලා පත් වෙන්න ඕන සම්මේලනයක් තියලා නෙවෙයිද සභාපතිවරයා පත් කරන්නේ? නෑ, විධායක සභාව. අපේ ව්‍යවස්ථාවට අනුකූලවයි අද තිබුවේ. ඉදිරියේදී මේ පක්ෂයේ දෙපාර්ශවයක් ඉන්නවනේ. මැතිවරණ දෙපත් වෙද්දී මේ දෙපාර්ශව එකතු කරන ගමනක් කියලා ඔබතුමා සෝදානවා. නෑ, පක්ෂයේ දෙපාර්ශවයක් නැහැ. 10 දෙනෙකුට වැඩි අඩු ප්‍රමාණයක් වෙනත් මතයක් දරනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා රටගෙන හිතලා පක්ෂයගෙන හිතලා එක ගමනක් යන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල සිල්ලාගේ මැතිතුමාගේ පාර්ශවයෙන් ආරාධනා කරනවා. එතුමන්ලත් ඔබතුමන්ලට එකතු. ඒක ඉතින් එතුමගෙම ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න. මොකද මේ කඩපිල්ලල තියෙන රැස්වීම පිළිබඳ අපිට උත්තර දෙන්න බෑ.
සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගිය දා පැවති විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිසාධන සැලසුමට පරිබාහිරව සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන චෝදනා කරනවා. ඔහු සඳහන් කළේ විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිසාධන සැලසුමෙන් බාහිරව සකස් කර ඇති බවයි. මේ පිළිබඳ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දරද දැනුවත් කළ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. නිකුත් කළා තියෙනවා මේ ප්‍රතිසාධන සැලසුම අනුව තමයි කියලා ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. හැබැයි මෙතනදී අපිට දැනගන්න ලැබුණා බහුවර්ණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිසාධන සැලසුමෙන් බාහිරව ප්‍රශ්න පත්‍ර හදලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මම විභාග කොමසාරිස් ජෙනරාල්තුමාගෙන් මේ ගැන විමසීමක් කරා. එතුමා කිව්වේ මාස්කින් මේක ලකුණු ලබා දීමේ ප්‍රගති සමාලෝචනයක් පවත්වනවා මේ විභාගෙන් පස්සේ. මේ නිරීක්ෂණය වෙච්ච කාරණා හය සම්බන්ධයෙන් දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබා දීම පිළිබඳ වැඩ පිළිවෙලක් සකස් කරන එක නිසා අපිට තියෙන ගැටලුව ඒක නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ රජය ඒ වගේම අදාර ඒ නියාමන කරන ආයතන සියල්ලම පැහැදිලිව ලිඛිතව චක්‍රලේඛ මගින් නිර්දේශ උපදෙස් ලබා දීලා තිබියදී මේ වගේ යම් යම් අතපසුවීම් වෙනවනේ ඒ ගැනත් ඉතින් අපි සලකා බලන්න ඕන. විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවත් මේ ඉදිරියට වෙන ප්‍රශ්න මතුවීමට විභාග දෙපාර්තමේන්තුව වග බලා ගත යුතු බවත් ලංකාගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. 10 වෙනිදා තිබ්බ විද්‍යා ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඒ විෂයමාලාවේදී විද්‍යාව ඉගැන්වීමේදී සමහර කොටස් පැහැදිලිවම වුන් ඉවත් කරලා කියලා තිබ්බේ. නව විභාගයටත් එන්නේ නැහැ කියන කාරණා. ඒක නිසාම තමයි ගුරුවරු මේ කාරණා දරුවන්ට ගැන්වෙන්නේ නැත්තේ. නමුත් ආපු විභාග ප්‍රශ්න පත්‍රයේ එවැනි කොටස් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ නිසා යම් කිසි එක දරුවෝ පීඩාවටපත් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයක් ගේම් කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න පත්‍රයේ ළමයි ලියලා තියෙන ආකාරය පිළිබඳ මූලික ගණනය කිරීම ගණනාවක් කරනවා විභාග දෙපාර්තමේන්තුව. එවැනි කාරණාවේදී මේ කාරණාව සැලකිල්ලට ගන්න කියන කාරණාව අපි පැහැදිලිවම විභාග කොමසාරිස්වරයාට කියනවා. ආයිත් මේ රටේ එවැනි තත්ත්වයක් විභාග තුල ඇතින විය යුතුයි. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ WhatsApp සමූහයේ හරහා මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. මේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පසුගිය 9 දින උදෑසන 8:30ට ආරම්භ වූ අතර උදෑසන 9:11ට පමණ මෙම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ WhatsApp හරහා අදාළ ගුරුවරයා හුවමාරු කර ඇති බවටයි සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. දේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී සිදුවන විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්ගෙන් ප්‍රශ්න කළා. ඒ සම්බන්ධයෙන් විභාගයේ පිළිබඳව සම්පූර්ණ වගන්තිය විභාග කොමසාරිස් විභාග පනතන්න අපේ අමාත්‍යංශය හැටියට එයට පහසුකම් සපේන. ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා පොලිසියටත් පැමිණිලි කළේ ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් එවැනි අවස්ථා දැන් නෙවෙයි ඉතිහාසෙත් සිද්ධ වුණා. එතකොට මේ නොකළ යුත්තක් නෙමෙයි කළා තියෙන්නේ. ඒගොල්ල සමහරට ඒගොල්ලන්ට විභාග පනතන වෙන දැඩි දඬුවම් ප්‍රමාණය ලැබෙයි. අයි කවදාවත් සමහර වෙලාවට විභාගයකට පෙනින්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒක ඉතින් පරීක්ෂණික අවසානයේ තීන්දු කරයි. ඉතින් මම හිතන්නේ දැන් මේ වෙනකොට විභාග කොමසාරිස්තුමා පියවර අරන් තිනවා. සෑම විභාග ශාලාවකම සුපරීක්ෂණේ දැඩි කරන්න අතිරේක නිලධාරීන් යොදවනවා. පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ඒකකයේ විසින් අතරංගුවටගෙන තිබෙනවා. අනුරාධපුර පාරිභෝගික ඒකකයට ලද තොරතුරකට අනුව ලොරි රථ 8කින් මෙම සහල් තොගය කිරිබෑව පෞද්ගලික සහල් මෝලකට රැගෙන යමින් සිටියදී පාරිභෝගික නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබෙනවා. අතරංගුවටගත් එම සහල් තොගයේ බර කිලෝග්‍රෑම් 1,10,000කට ආසන්න බවයි අනුරාධපුර පාරිභෝගික ඒකකයේ සඳහන් කළේ. එම සහල් තොගය පසුගිය අප්‍රේල් මස කල් එකුත් වීමට නියමිතව තිබූ අතර කල් එකුත් වීමේ දිනය වෙනස් කර නව ඇසුරුම්වල බහා යළි ජනතාව වෙත ලබා දීමේ අරමුණින් මෙම සහල් එම මෝලට රැගෙන යන්නට ඇති බවටයි අනුරාධපුර පාරිභෝගික ඒකකයේ සැකපල කරන්නේ. එංගලන්තයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ජේම්ස් ඇන්ඩර්සන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගෙන සිටින වේග පන්දු යවන්නාද වනවා. 41 හැවිරිදි ඔහු මේ වන විට ටෙස්ට් තරඟ 187කදී බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 700ක්. එළඹෙන ජූලි 10 වනදා බටහිර ඉන්දිය උපදෙව් කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයෙන් පසු තමන් විශ්‍රාම ගන්නා බවයි සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් ඇන්ඩර්සන් නිවේදනය කර ඇත. 2003 වසරේ මේ මාසයේදී ටෙස්ට් වරම් හිමි කරගත්
ඇතිවත් ජෙම්ස් ඇන්ඩර්සන් ටෙස් ඉතිහාසයේ කඩුලු 700ක් දවාගත් ලොව පළමු වේග පන්දු යවන්නා බවට පත්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ටෙස් තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තරුණ වේග පන්දු යවන්නන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව. මෙවන විටත් ටෙස් කඩුලු 800ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයා මුරලිදරන් ලොව වැඩිම කඩුලු ලාභීන් අතරේ පෙරමුණේ පසුවනවා. Net News. Net News Nimava. Net News Davasakitian Rathri Navata. Veditor Turusandha Net News YouTube Nalikavata Saha Net News .lk Abagave Badaviata PV Senna. Net News. Ubavenuen. Divihimien.